rasa tan soyamin, rasa tan vindimin, apa me oba samaga ekwa gewa damanne 15 wini basara. Ada metan sita vichitra wenasak samagin api balaporuttu wenawa tawat digu kalayak obath ekak gatha karannata. Prihitawaduni me Sri Lankaya television balaporuttuwa chat and music. Ishan? Oh. කොහොමද? මම හොඳයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වැඩසටහන මේ සුපුරුදු විදිහටම ආරම්භ කරේ නැත්නම් ඔයාගේ හිතට හරි නෑ වගේද? ඔයා කියන්නේ يعني මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව. ඔව්. ඒක කියන්න හේතුවක් තියෙනවනේ නිකුණිකා. දැන් මේ වැඩසටහන අවුරුදු 15කට කලින් පටන් ගන්නකොට මේ වැඩසටහන පටන් ගන්න වෙලාව වෙනකන් ලංකාවේ ප්‍රේක්ෂකයෝ ස්වාධීන රූපවාහිනී සේවයේ රූපවාහිනී මහගෙදර මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකන් නොයිවසිලිවන්තව බලාගෙන හිටියා. එතකොට ඒක නිසා තමයි අපි අනුවර්ත නාමයක් ගෙනාවා ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music කියලා. ඒක මට පුරුදු වුණා. ඒ පුරුද්ද දිගට ආවා. සමහර දේකට මම අබ්බැහි වුණාද මන් දන්නේ නැහැ. මම අදත් ඒකේ විදිහටම පාවිච්චි කළා. අපි ඒකේ විදිහටම තියමු. වඩ පේනෝනේ මහා ලොකු වෙනසක් එක තමයි අවුරුදු 15කට පස්සේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එහෙම බලනකොට ගොඩාක් තරු පායපු මේ ආකාශයේ දැන් ඔබ ප්‍රේක්ෂක හිතමුතුනි නොයිවසිලිමත්ව ඉන්නවා. අද එහෙමනම් මේ වෙනසත් එක්ක ඒ වෙනස අත්විඳින්න මේ මැදිරියට කැඳවාගෙන ආපු ඒ ආරාධිත අමුත්තන් අමුත්තියන් කවුද කියලා විශේෂයක් තියෙනවා නිපු. දැන් මේ අපි ඉන්න මැදිරි සංකීර්ණය තමයි ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ එදා මෙදා තුර රූපවාහිනී මාධ්‍ය තුල මෙවැනි ආකාරයක බහුකාර්ය කළ හැකි බහුවිධ තාක්ෂණයෙන් යුතු එකම මැදිරි සංකීර්ණය. ඒකට බොහොම ආඩම්බරෙන් කියන ගමන් තමයි අවුරුදු 15කට පස්සේ අපි අද සහභාගී වෙන්නේ තෙලිතරු හඳුනා ගන්නට සූදානම් වන්නේ. ප්‍රේතපුතුනි මේ chat and music අද වැඩසටහන සඳහා සහභාගී වෙන තෙලිතරු. හයි කොහොමද? මං හොඳින්. ආට කොහොමද? ගොඩක් හොඳයි. අය ශහානේ කහඳවල තෙලිතරකාවක් පමණක් නෙමෙයි දැන් ස්වාධීන රූපවාහිනී සේවයේ අය නිවේදිකාව. හයි. හබන්. ජනිත් වික්‍රමගේ මානෙල් ආනන්ද වික්‍රමගේ යුවළගේ වැඩිමහල් පුතුණුවා. Rush, ne? Rush. Hi, Bonaka. Hello. Hi, Bon. Aya, Sevandi Ranatunga. Ekenne, balana balana patte, nayada sanuwareema sangeetha. Ehem baluwath. සංගීතය මෙහෙම් බැලුවත් සංගීතය අතර වටේම සංගීතය කොහොසේ හඳින් ඉන්නානේ හඳින් ඉන්නා අයිබෝවන් අවිසා රයිගම් සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති තම්පත් ආචාර්ය රවි ලියනගේ එපොනිකා දන්නවද එතුමන් අපිට බොහොම වැදගත් පුද්ගලයෙක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ අපි වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ අපි වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අයගේ තියෙනවා මේ ඩ්‍රීම් එක. ඒ කියන්නේ රයිගම් ටෙලිස් ගිහිලා රයිගම් සම්මාන වලට ගිහිලා සම්මානයක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට ඒ කන්සෙප්ට් එක ඩෙවලොප් කරලා සමාජගත කළා එහෙම තරගකාරීත්වයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී පුද්ගලයා තමයි ආචාර්ය රවි ලියනගේ. අයිබෝ සර්. Hi Vinu. Hi. Hi Vinu Sirivardhana. Dr. Muthu. Mangalage. Adraniya. Prekshake. Mangage patient kire mage dawada ko balno. Oh, ekda patient da prekshake indi kila math bale. Hi
Hi Bowen, welcome to the show. Thank you. Taruna paramparave aakarshaniya gee handa Udayashree. Nipunika dannoda Udayashree ge mage yalukama kochchara kala diya. Udaya 2000 ne? 2003 4 වගේ කාලේ. 2003 4 වගේ කාලේ. අපි ගාලු ගියා. ඒ ගාලු ගියපු වෑන් එකයි ඒ බොක්ස් গিitar එකයි අපේ ගමනයි. නේ දැන් වුණත් අපිට එතන ඉඳන් අද වෙනකොට සාහෙන ගමනක් සංගීත ශිෂ්‍ය ඇවිල්ලා තියෙනවා. අපි ගැන පොඩ්ඩක් කතා කරමු. කතා කරමු. Sachini, Ayendra. Sachini, I'm pretty condesi at Dagam, very Patangan. Okay. Again, Mr. Pierce Kipatra, the American condesi dander. Any other Chatan music Palamu with a Sanchare, Kata Raja Gamana, Otuan Sambanda Kataki Rima, Sapura. Arene? Hari. At Tamia, go to Kata Patanga Trapa, Sapita, when I doctor under you get a motu when I got a green. Right. එතෙ මෙන්න මේ පිරිසත් එක තමයි අද පුරා පැය දෙකක් අපි ඔබත් එක්ක ගත කරන්නේ. නිපු ඔහොම ඉන්නවද? නෑ මං එනවා. ඔබ මෙතන එනවා. මොකද මං යන්න ඕන පුටුවට දැන් ඊට පස්සේ තව වැඩක් තියෙනවා මට කරන්න. ගෙස් ආටිස්ලා 7 දෙනෙක් ඉන්නවා. ඒතොර ඒ 7 දෙනාගෙන් 4 දෙනෙම ස්ටාර් පෙන්සල් තමයි නියෝජනය කරන්නේ. ඔයත් එක්ක ගත්තොත් 5යි. අපි තවමනේ අපි පෙන්ඩින්. අපි ඒකට මොන හරි කරගමුනේ. ඔයා මට මෙකැනිසම් එක කියලා දෙන්න. ඒක මම try කරන්න. අපි එමනම් දැන් කරන්න තියෙන්නේ අපේ සුපුරුදු නියැසි මඩුල්ල හඳුනා ගන්න එක. right? වා දන්නවද මම ගිය සතියේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකෙත් ඒක කිව්වා. ඒ කියන්නේ මේ දැන් මේකට හැමෝම ලෑස්ති වුණානේ. වඩ පේන්න මේක ලොකු ප්‍රොඩක්ෂන් එකක්. right අපි කලින් හිටියේ දේවිස්පුරුගේ මැදිරියෙන්. දැන් අපි HD තාක්ෂණයේ නියුත් නවතම මැදිරි සංකීර්ණයට ඇවිල්ලා ඉන්නවා. ඒ එනකොට අපෙත් ඉතින් ස්වභාවය ස්වરૂපය වෙනස් වුණා. මට ගෑනු ළමෙක් හම්බුණා වැඩසටහන කරගෙන යන්න. ඒ නිකුණිකා ඒ වගේමගේ. නැහැ බුදුම සන්තෝෂයි. මේක කාටවත් කිව්වට තේරුම් ගත්තේ නැහැ නේ උනාට. ඒ මගේ මූණේ මොකක් හරි තියෙන අවුල මිසක් මගේ අකමැත්ත නිසා තියෙන එකක් නෙමෙයි. මං කොහොමද දෙයියනේ මේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ? ඈ? දැන් මට තේරුණා. මලක් ගනන මෙහෙම දෙන්නද? දුන්නා නම් හොඳයි ඉතින්. හක් කරන්නද? ඕකේ. right. මේ නෑ මං කියන්න ගියේ නිපු මේ දැන් අපි එහෙම හැම අපි පරිසරේ අපිට ඕනේ විදිහට හදාගත්තා මගේ කෝට් එකෙන් නෙමෙයි මේ ඔක්කොම ඒ වැඩේ ලස්සනට අලුත් විදිහට යන්න ඕන නිසා. ඔයා දැක්කද අපේ මනෝජ්ගේ වෙනස? අර මූණ පුරා තිබු රැවුල මුඩු කොට රිකි පොන්ටිං කට් එකට ඇවිල්ලා දෙන්නේ දැන් යා. අදත් සුපුරුදු මෙසි මඩුල්ල හඳුනා ගනිමු. සංගීතයේ මෙහෙයවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මනෝජ් පෙරේස්. විදුලි ඕගන් වාදනයෙන් තිලින තුෂාර සමගින් ශෂික අතපත්තු. වයලින් අනුෂා ලියනගේ. Lead guitar vadhanen Kapil Kosala, bass guitar vadhanen Chaminda Loku Kumar, drums vadhanen Indunil Prabha, Batnala vadhanen Chamit Heshan, Dolak vadhanen Kushan Sirivardhana. Yeah.
මේ ශහානි වාඩි වෙන්නකො ඇවිල්ලා පුටුවේ මට තියෙනවා වගේ ප්‍රශ්නයක් නේ හරියට කියන්නේ ශහානි ඔයා කළු කෙල්ලද සුදු කෙල්ලද ඒ සුදු කෙල්ල කියලා කිව්වේ එක පැත්තක් බලාගෙන කිව්වේ ඒ ලුකින් පොයින්ට් එක විතරයි යුවේ යාර මේ කැමරා එක දිහා බලලා කිව්වොත් දන්නේ නැහැ නේ කැමරා තිබ්බේ නැහැ මේ පැත්තේ කාට හරි කිව්වා වගේද නිකන් සිද්දුවා අබැයි ආ වැඩි වෙලාවක් මේ පොඩක් මේකප් එකේ තුවා දෙතුවා තව ගිහිල්ලා විදිනුනේ රයිට් මේ ඒ අතරේ අපි දැන් සම්බන්ධ වෙන්න පුළුවන් සජීවී අමතුම් ලබා ගන්න පුළුවන් දුරකථන මාර්ග දෙකක් තියෙනවා නිපුණික අපි ඒ ගැන කියලා අපිට කියන අනුග්‍රාහක බවතුන් ගැන කියන්නත් ඕනේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා ඔව් මතක් කරන්නත් ඕනේ 011-205-45-45 දුරකථන අංකයෙන් හරි නැත්නම් එහෙමත් නැත්නම් 011-205-44-54 කියන දුරකථන අංකවලින් අපිට එක සම්බන්ධ වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් අද ඇවිත් ඉන්න තරුවලට ඔව් එන්චාන්ට් අපිට කියනවා එන්චාන්ට් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නා බොඩි ලෝෂන් පර්ෆියම් ටල්ක් ඩියුට්‍රන්ට් විදියට ඔබට ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා එන්චාන්ට නිෂ්පාදනය කොට තිබෙන්නේ ප්‍රංශ ආභාෂයෙන් දැන් අද මේ වැඩසටහනේ ගායනා කරන සියලුම ගීත පිළිබඳව විශේෂ අවධානයකින් ඉන්න මොකද අපි ඉස්සරහට ඔබේ දායකත්වයත් මේ වැඩසටහන සඳහා වෙනදාට වඩා සක්‍රීය විදියෙන් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා ඒ ගැන විස්තර අපි දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේෂාන් ටැගි ගොඩක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා රයිට් विस्तर की अन्न पलवी कमर्शियल ब्रेकिंग अस्ते प्रेत मे श्रीलंका टेलीविजन बलापुर चैट एंड म्यूजिक एंचांट सह स्टार फ्रेंड समगिन चैट एंड म्यूजिक मे रात्रि हम विलावे मतक त्यागा मे वोट पिलवान कम वटना त्यागी की दिनागा इकाक मुदल त्यागी तुनाक देवन्न वटिना ජංගම දුරකථනයක් විස්තර කියනවා මේ ගීතෙන් පස්සේ මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික් ගන්නට දැන් තමගෙන කරට හන්නේ කරවන්න දෙකෙන් තත් යන්නට විවිධම වස්තු කැට දැන්
දේ අමින් පුඩා අමින් අමින් නම් අර නිපුනික නෑ මේ මයික් එක ගන්න ඉතෝන මේ නිපුනිකා අල්හා ඉඳගෙන මට කිව්වා අයියා මේකේ මේ පොඩි රැප් එකක් තියෙනවා ඒක සින්දුවේ කිව්ව නැත්නම් පස්සේ පොඩක් කියව ගමු කියලා ඒ ගීතේ කිව්වනේ ඒක හරිනේ ගායනා කරානේ ඔකට නිවිසන සිල්ල කියන්න බැරිද මේක රැප් එකේ විදියට නෑ මට වචන ටික පොඩ්ඩක් අහගන්න ඕනේ ඕනේ මොකද කියන්නේ කමක් නැහැ නේද ඕ හේතුවක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය රැප් ගායකයෝ විශේෂයෙන් ඔය මේ අධිරාජ්‍යවාදී වහල්වාදී ඔය ගොඩක් දේවල් තියෙනවා දැන් ඒ කට්ටියට මේ තාම අඩු කාලයක් තුල අර පොඩි වෙලාවක් තමයි මේ කමියුනිකේට් කරන්න හම්බෙලා තියෙන්නේ එතකොට මේ වෙලාව ඇතුළත යාළට ඕනකම තිබුණා යාළට අවශ්‍ය කරන පණිවිඩේ පුළුවන් තරම් ඉක්මනට 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 සමාජගත කරා. ඔව්. ඒ හරහා තමයි ඔය රැප් සංගීතය බිහිවලා තියෙන්නේ. ඔව්. පොඩක් 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 කියන්නේ. කොම කියන්නේ කියතා පොඩි කොටස් පොඩි පොඩි කොටස් නැත්තන නිපුණිකා මගෙත් එක තරහ වෙනවා. ඉඳලා හිටලා හම්බෙච්ච ගෑනු පරානේ මට නැති කරන්න බෑ. නෑ නෑ. හරි. අපි කියමු. ටිකක් හින්මින් කරනවා නේද? සෝංග රටා දැන් ඕනේ කියවනේ වචනත් දැනගන්න. ඊට කලින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ගීතයට ඔය රැප් එකෙන් සාමාන්‍යයෙන් ගොඩක් කරාට දැන් අද කාලේ අවශ්‍ය සහ අනවශ්‍ය ඕනෑම තැනකදී රැප් එක යොදාගෙන තිනවනේ. ඔයා හොඳ මියුසික් එක්ස්පෙරිමන්ට් කරන කෙනෙක් නේ ලංකාවේ. එතකොට මේ වගේ එකක් පාවිච්චි කරලා මේ ගීතයට මොකද්ද කරන්න උත්සාහ කරේ උදේ? ඒක ෂන් මේ දැන් ඔය මායම්කාරී සෝන් එක අදහින්නේ පොඩි වෙනස් වර්ෂන් එකක්. ඕකේ ඔරිජිනල් එක යන්නේ 68 hip hop එකක්. ඉතින් hip hop track එකක ඉතින් සාමාන්‍යයෙන් දැන් ඕකේ මියුසික් වීඩියෝ එක අරගෙන බැලුවාම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඇයි රැප් එක දැම්මේ කියලා. ඉතින් අර hip hop වලත් hip hop මියුසික් එක එන එකක් තමයි රැප් කියන එක. රැප් මියුසික් වෙනම කැටගරි එකක්. හැබැයි මේ දෙක හැම වෙලෙම එකට යනවා. ඉතින් මේ song එකටත් පොඩ වන්තේ මේක stage එක target කරලා කරපු song එක. ඉතින් ඒක නිසා තමයි දැම්මේ රැප් එක. පොඩි කොටසක්. පොඩි කොටසක්. Right. නිතම්බ සල්ලන රැඟුම දැක්වනම ගැසිලා සල්ලිත බුණු මගේ හදම ගින්නක සටසටම ගාලා දැන් දැවෙන අන්දම දරුණුවටම දැන් එල්ල ලෙසටම රාගය වැක්කරන දෑසමනේ දෝ ශෘංගාරේ උතුරා යන තොල්පිතිනේ දෝ සර්වාංගේ දවන්න යාමයනේ දෝ මේ දැන් ගන්නම තුරලට ළම දෙසුව කෝ මේ හරිනේ හරි බොහොම ස්තුතියි මගේ මම ආසම හිටිය ගහන්න මතක් කරමුනේ අපි දැන් අපේ YouTube channel එකක් තියෙනවා ඒත් එක්කම Facebook ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපේ YouTube channel එක ITN Sri Lanka YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එකත් press කරන්න එතකොට මේ videos ආයිත් වතාවක් ඕගලන්ට දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා ඒ වගේම Facebook page එකත් like කරන්න කියලා මතක් කරමුනේ ITN Sri Lanka අපේ page එක ITN Sri Lanka මේ Facebook page එක like කරන්න දැන් star friends ලගෙන් tag දිනා ගන්න ක්‍රමය මං කියන break එකට පස්සේ ආපහු ගිහින් බලන් ඉන්නකොම tag දිනා ගන්න. දැන් chatten music අරමන ඔබට tag දිනා ගන්න පුළුවන් star friends වෙතින් කරන්න ඕනේ. අද මේ වැඩසටහනේ මේ පැය දෙක පුරාවටම අපි ගීත ගණනාවක් ගායනා කරනවා රස විඳිනවා. අපේ ජේෂ්ඨ ශිල්පීන් ගායනා කරපු ගීත, අපේ ගායක ශිල්පීන් ශිල්පිනන් මේ අවස්ථාවේ ගායනා කරන ගීත. එතකොට මේ අද දවසේ ගායනා කරන ගී අතුරින් ඔබ වඩාත් කැමති ඔබට ගායනට පිළිවන් ඕනෑම ගීතයක් දැන් ස්මාර්ට් ෆෝන් හැමෝගාම තියෙනවනේ මේක ගත්තා රෙකෝඩ් කරන්න. ගෙදරින්න කාටද කමන්නේ ෆෝන් එක අල්ලලා රෙකෝඩ් කරන්න කියලා අපේ Facebook page එකට කමෙන්ට් එකක් විදියට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන්න. right. එතකොට එහෙම අප්ලෝඩ් කරන අය අතරින් හොඳටම මේ ගායනය ඉදිරිපත් කරන කෙනා කවුද කියලා අපි බලනවා. ඒතර අපේ නිෂ්පාදක කණ්ඩායමේක සැලකිලිමත් තර සමල්ලාවට ඒ කෑෂ් ප්‍රයිස් එක දිනා ගන්නවට අමතරව මුදල් ත්‍යාගය දිනා ගන්නවට අමතරව හොඳ ගායනයක් බව වඩාත් තහවුරු වුණොත් හොඳින් ගායනා කරන්න පුළුවන් බව වඩාත් තහවුරු වුණොත් සමාජයේ මේ වැඩසටහනේ ආරාධිතෙක් විදිහට සහභාගී වෙන්නත් සජීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙවි. තියෙනවා. එතකොට මතක ඇතුව එවනම් අන්න කමෙන්ට් එකක් විදිහට මේ ගායනා කරන ඔබ කැමති ගීතය අප්ලෝඩ් කරන්න. ඊට අමතරව තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒ ප්‍රශ්නේ මම දැන්ම අහන්නේ නැහැ. right? ඒ ප්‍රශ්නය තමයි අද දවසේ ජංගම දුරකථනයක් දිනා ගන්න පුළුවන් ප්‍රශ්නය. වටිනා ජංගම දුරකථනයක්. ඒ දුරකථනය ලබා ගන්නට අහන ප්‍රශ්නේ අපි අහන්නේ දැම්ම නෙමෙයි. ඇයි? දැන් අහමු. එපායි ඒ දුර ප්‍රශ්න වැඩි වෙනවනේ. හා එහෙනම් පස්සේ අහමු. වැඩි ප්‍රශ්න නෑනේ. හරි. අයිය තව ගීතයකට. පේතවතුනි මේ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music. Thank you.
වන්දි රණතුංග සෙවන් එන් බැලි. ඔයා මේ දැන් ගොඩක් කාලවට අම්මගේ සින්දුත් කියනවා පුංචි අම්මගේ සින්දුත් කියනවා මේ ගීතය මම හිතන්නේ නිර්මල රණතුංග මහත්මයාගේ ගීතයක්. ඔව් අම්මගේ ගීතයක්. ඔයා දැනුවත්ද මේ ගීතේ පද රචකයා සංගීතඥයා පිළිබඳව? ඔව් පද රචනය සුනිල් ආරියරත්න මහත්මයාගේ. එතකොට සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහත්මයා. ඔව් රෝහණ වීරසිංහ. රයිට් දැන් අපිට පේනවද මේ ජනිත් වික්‍රමගේගේ මූණ දිහා බැලුවම නිකන් පොඩි අපහසුතාවයකට පත් වුණු ස්වභාවයක්. මේ ටී-ෂර්ට් එකේ බලන්න ඕනේ. මූණ දිහා ඒක හරි ආවේ. බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් නැන්නේ. ඒක නේ මං අහන්නේ දැන් පොඩි මේ අපහසුතාවයකට පත් වුණු ස්වභාවයක්. මූණින්ද පටන් ගන්නේ? ඔව්. මේ මෙයා මොකක් හරි කමර්ෂල් එකක් මෙයාත් එක්ක කමර්ෂල් එකක් කරපු කතාවක් කියලා. ඔයා ඒ කතාව කියනවා මම අක්කගෙන් අහගන්න. මම කිව්වොත් මේක ඔව්. ඒගනේ සෙවන්දිගේ ඇත්ත වයස කියලා ජනිත් මුලින් අනුමාන කරේ ඇගේ රූප ස්වභාවයේ ස්වරූපයත් එක්ක ඇය තාම මේ බද්දේ යවුණියක් කියලා නමුත ඇය ඇත්තටම මම හිතුවේ මේ කරදඬු විශ්ව දරුවන් සිටින මහවරු 21ක දියණියක් ඉන්නවනේ 20යි නේ 100යි ඔව් ඉතින් ඇය බොහොම විරහංකාර ගමන කියන ගායන ශිල්පිනියක් ඒ නිසාම තමයි මම හිතන්නේ දෙවියන් වහන්සේ ඒ රූපකායත් මේ සෙවන්දිට නොඅඩුව දීලා තියෙන්නේ නේ හරියට ගත්තොත් එහෙම මේ බියුටි ප්‍රොඩක්ට් එකකට හොඳට පාවිච්චි කරන්න පුළුවන් සෙවුවා. වයස කියන්න බෑනේ. අර ගෑනු කාන්තාවන්ගේ වයස ડોක්ටර් කෙනෙක් ඒතරම් හොඳ නෑ ඒක නේ. ඇති ප්‍රශ්නයක් නේ. ඒක වාර දැන් ඇහුවේ. මට කියන්න වුණා ඒ දේ. ඇහුවේ කියද්ද අපහසුතාවට පත් වෙලා මෙහෙම මෙතන ඉන්න විදිහ දැක්කම. නෑ නෑ කොහොමද වයස කියුවේ නෑ. කිව්වේ නෑ. ડોක්ටර් මේ මම කලින් ඔබතුමා අඳුනලා දෙනකොටත් කිව්වා. ඒ කියන්නේ ඔබතුමා සංකල්පධාරියෙක්. ඔබතුමා රයිගම් ටෙලිස් කියලා කන්සෙප්ට් එකක් සමාජගත කරපු පුද්ගලයා. එතකොට ඒකෙන් බලාපොරොත්තුනේ ගොඩක් රාඩ මේ ගුණාත්මක බව ඉහළ නැංවීම. අද වෙනකොට මා දන්නා තරමට ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට අමතරව විශේෂයෙන් දැන් මේ දැන් පැමිණෙමින් තියෙන අප්කමින් ට්‍රෙන්ඩ් එක තමයි යූටියුබර්ස්ලා වැඩි වෙලා තියෙනවා. එතකොට සෝෂල් මීඩියා පැත්තෙත් සායන ප්‍රමාණයක් දැන් ඉස්සරහට අවිල් තමයි. ඒ පැත්තත් දැන් ආවරණය කරමින් තවත් දැවැන්ත ගමනක් යන්න රයිගම් ටෙලිස් සූදානම් වෙනවා. ඔබතුමා බලාපොරොත්තු වෙච්ච ඒ අරමුණ අද වෙනකොට රයිගම් ටෙලිස් හරහා ලංකාවේ නිර්මාණකරණය තුළ ගොඩනැගිලා තියෙනවද? ඒ ගැන මොකද්ද ඔබතුමාගේ අදහස? ඇත්ත වශයෙන්ම රයිගම් ටෙලිස් පටන් අරගෙනද අවුරුදු 15යි. ඇත්තටම දැන් 16 වෙනි අවුරුද්දට අපි පියනගනවා. ඉතින් අවුරුදු 15ක් ඇතුළත මම හිතන්නේ අපි සම්මාන 700ක් විතර දීලා තියෙනවා විවිධ ප්‍රතිකඩවල් වලින්. ඉතින් මම හිතනවා ඒකත් එක්ක උත්තේජනය වෙච්ච මේ කලාකරුවන් මම කියන්නේ උත්තේජනය වෙනවා කියන්නේ මේ සම්මාන ලබන අය විතරක් නෙමෙයි මේකෙන් මේ සම්මාන සඳහා අපි නිර්දේශ කරනවා. එතකොට 700ක් විතර සම්මාන දෙනකොට තව ඕක 2000ක් 2500ක් නිර්දේශ වෙනවා. එතකොට නිර්දේශන අය විතරක් නෙමෙයි ඒව බලාගෙන ඉන්න කලාකරුවෝ ශිල්පීන් අධ්‍යක්ෂකවරු ඉන්නවනේ. එතකොට මමත් සම්මානයක් ගන්න ඕනේ කියලා හිතේ තියාගෙන මේ මම කියන්නේ රයිගම් විතරක් නෙමෙයි තව ටෙලිවිෂන් සම්මාන වල වගත් තියෙන මේ හැම එකෙම අපි බලාපොරොත්තු වෙන්නේ මේ උසස් ප්‍රමිතියන්ට යුක්තව කරන ටෙලි නිර්මාණ. එතකොට ඒක ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි වෙන විවිධ වූ ශාස්ත්‍රයන් يعني ක්‍රීඩා වැඩසටහන් වෙන්න පුළුවන් මේ වගේ වැඩසටහන් වෙන්න පුළුවන් රියැලිටි වැඩසටහන් වෙන්න පුළුවන් ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා සිංහල විතරක් නෙමෙයි දමිළ ඉංග්‍රීසි නිවේදක නිවේදිකා ආදී වශයෙන් විවිධ ශාස්ත්‍රයන් වලට ප්‍රතිකඩයන් වලට යොමු වෙලා අපි සම්මාන දුන්නා. ඉතින් මම හිතනවා මේ ඒකෙන් හුඟක් පිරිස් හොඳ නිර්මාණ කරන්නට අපිට දායක වුණා කියලා. මම තව එක කාරණාවක් මේ හිෂාන් මතක් කරන්න කැමතියි. අපි සම්මාන වල පටන් ගත්තේ 2004 දී.
ඒ කියන්නේ 2004 කියන්නේ යුද්ධයේ ඊටාම තීව්‍ර අවස්ථාවේ ඉන්න කාලේ. එතකොට මේ 2004 දී හුඟක් අයට අවශ්‍ය වෙලා තිබිච්ච එකක් තමයි මොකද මේ මේක ත්‍රස්තවාදී යුද්ධයක් කිව්වත් මේ වාර්ගික පැත්තට නැඹුරු වෙලා තිබුණා. මොකද අපේ වර්ග දෙකක් අතර එක එකනා අතර තියෙන සංහිඳියාව අඩු වෙමින් පවතිච්ච කාලයක්. ඉතින් මම හිතුවා අපි හිතුවා ටෙලිවිෂනයට මේකට හොඳ දායකත්වයක් කරන්න පුළුවන්. මොකද අපි දන්නවා රිදී තිරය ආකර්ෂණය කරගෙන ඒක අභිවාර මේ පුංචි තිරය ආලින්දයට ආවා. ඉතින් ඒක සමහර වැඩසටහන් ඉස්සරහා ලක්ෂ 40ක් විතර ජනතාවක් එක වෙලාවක් ඇතුළේ මේ ටෙලිවිෂන් ඉස්සරහා රැඳුණා. ඉතින් එතකොට අර අපි නැති වෙලා ගිය සෝෂල් හාමනි කියන මේ සමාජීය සංහිඳියාව කියන එක ඇති කරන්නත් නැති කරන්නත් රූපවාහිනියෙන් පුළුවන්. ඉතින් ඒකින්ද අපි හිතුවා මේවා හොඳ නිර්මාණය කරන නිර්මාණකරණයන්ට අපි සම්මාන දීලා ඒවෙන් ඒවා කරන අය විතරක් නෙමෙයි ඒවා දිහා බලාගෙන ඉන්න අය පවා උත්තේජනයට නැත්නම් ධෛර්යමත් කරලා හොඳ නිර්මාණ කළා මේ ජාතික සංහිඳියාවට යම්කිසි දායකත්වයක් කරන්න පුළුවන් වුණා නම් ඒක හොඳයි කියලා. ඉතින් මම නම් වශයෙන් කියන්න යන්නේ මේ ITN නාලිකාව හුඟක් සම්මාන දිනාගෙන තියෙනවා. හොඳම නාලිකාව සම්මානීය නාලිකාව ගිය වසරේ ITN නාලිකාව උනේ විශේෂයෙන්ම කූඹියෝ සහ සහෝදරයා කියන ටෙලි නාට්‍යවලට. ඉතින් මේ වෑදි මේ සමාජයේ තියෙන ඇත්ත වශයෙන්ම තියෙන ප්‍රශ්න ගැන කතා කළා. ඉතින් ඒ වගේ හොඳ නිර්මාණ බිහි වුණා මේ සම්මාන උළෙල තුලින් මම හිතනවා ලැබපු උත්තේජනය. ඉතින් ඒවා ජාතික සංහිඳියාව වර්ධනය කරන්නටත් මම හිතන්නේ එක්තරා විදිහක දායක වුණයි කියලා මම හිතනවා. ඉතින් අපි සැබෑ දේශීය සමාගමක් අපේ නමින්ම දේශීයයි. ඉතින් දේශීය සමාගමක් හැටියට අපිට තියෙන මේ හුඟාක් ව්‍යාපාරික වපසරිය ඇතුළේ ඉඳගෙන කියන්නේ අපිට ව්‍යාපාරවලට අපේ ලංකාවේ අපේ කර්මාන්ත ශාලා 9ක් තියෙනවා. ඉතින් මේවත් එක 1700ක් සේවකයෝ ඉන්නවා. ඉතින් මේවා වැඩ කරන අතරතුරේ මේ මේක කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. මොකද අවුරුද්දෙන් භාගයක් එක ටීම් එකක් වැඩ කරනවා මේ රයිගම් ටෙලිස් එක. ඉතින් ඒකින්ද මට හිතෙනවා අපි දේශීය සමාගමක් හැටියට දේශීය වගකීම අපි එක්තරා දුරට ඉෂ්ට කළයි කියලා. ප්‍රශ්න නම් එනවා කෝටියක් විතර ඔළුවේ එහාට මෙහාට. මම තව පොඩ්ඩකින් වෙලාව හොයා ගන්න ડોක්ටර් අපෝ කොමාර. නෑ එහෙම අහනකොට ඒ කියන්නේ ප්‍රශ්න මතුවෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ කියන්නේ ගුණාත්මක බව රූප තිරේ ආරක්ෂා කරගනිමින් අඛණ්ඩ වසර 16ක් මේ වගේ සම්මාන ලක් පවත්වනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ડોක්ටර් මුතු මේ මම දෙන්න කලින් තුවා පොඩ්ඩක් බලලාවේ. ඔව්. දැන් මොකෝ වෙන්නේ ඉස්සරහදී? මේ පොඩ්ඩක් ඉන්නකෝ අපි මේ ගෑන් ළමේ ඔයා එන්නේ නැද්ද ඔය ඔතන මෙන්න ඔය කරන්න කියලා ගෑලව අතුරු දා ඔයා මම බලන් හිටියා මොකද කරන්න කියලා. ඒත් මං හිතුවා විනුත් එක්ක කතා කරලා ඉවරුනහම මම එනවා කියලා. ඔයා එන්න මගේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. මම ගිහලා වචනක් දැක්ක හරි අර පැත්තෙන් කතා කරන් ඉන්නවනේ මිස්ටර් පීරිස් එක නැත්නම් යාගේ හිතේ ඇච්චර හොඳ නැහැ. ඔව් අද මොනක් චුට්ට හරි නැහැ. නෑ 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 ඒ මුලින්ම අර හිත සවුත්තු කරානේ අර මේ පවුඩර් ගාන් ඇවිල්ලා ඒ රුල්ල කව කළු කරලයි. එහෙම වුණ නැති. නෑ නෑ මේ මේ කතා කරන්න අපිට අහලා නෑ නෑ මං අහුවේ අතර මේ 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 කොහොමද ඒක ලැබෙන ප්‍රතිචාර. ඔව් මේ පේෂන් ඉතින් ડોක්ටර් මුතු ගැන කතා කරන ඔයා ඉන්න ඕනේ මෙතන. මං ඉන්න මං ආඩ පේන මනේ ඇතින් ඉන්න. හරි. ලඟ ඉන්න කොට ඇතින් නම් බලන්න මම කැමතියි. කවන්න. ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම අර කිව්වත් වගේම දැන් හොඳ කතා බහක් ඉන්නේ මේ පැත්තට ආවේ. ඉතින් අර කියන වගේ ස්වාධීන රූපවාහිනී විශේෂයෙන්ම හොඳ ගුණාත්මක ටෙලිනාට්‍ය ගොඩක් විකාශනය වෙනවා. ඉතින් ඒ අතරේ අත්‍තරම මම හිතන්නේ මමත් රංගන ශිල්පිනියක් විදිහටම අපේ ක්ෂේත්‍රෙ ඉන්න බොහෝ දෙනෙක් හරි බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් තමයි මේ ස්වාධීන රූපවාහිනී ඔවුන්ගේ ටෙලිනාට්‍යයක් විකාශනය වෙන එකයි. ඉතින් ඒ අතරේ සුසුමක ඉම ටෙලිනාට්‍යයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ડોક્ટર මුතුට වගේම අමිල අයියා විහාංග. ඉතින් විහාංගටත් එතකම අපේ කාවින්ද විදියට රොෂාන් පිළපිටිය අයියා තියෙනවා. ඉතින් සිරු දිනාට හොඳ ප්‍රතිචාර තියෙනවා. සා ඒ ටෙලිනාටි විශේෂයෙන්ම නිරන්තරයෙන්ම කුතුහලයේ තියෙන නිසා තමයි මම හිතන්නේ ප්‍රේක්ෂකින් මේ තරම් රැඳිලා ඉන්නේ. සහ නිරන්තරයෙන්ම එතකම හොඳ පණිවිඩයන් ලබා දෙනවා. බොහෝ විට ටෙලිනාට්‍යයකදී අවසානයේදී පමණයි පණිවිඩයක් ප්‍රේක්ෂකින් අතරට යන්නේ. නමුත් අපේ ටෙලිනාට්‍ය ආරම්භයේ ඉඳන් තිබ්බ සුවිශේෂීභාවයක් ඒක. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී සුද්දේ ටෙලිනාටි මේ දවස්වල ඔබ දකින්න ඇති ස්වාධීන රූපවාහිනී ට්‍රේලර්ස් වලින්. ඉතින් සුද්දේ ටෙලිනාටියත් ඔස්සේ 7 වෙනිදා තමයි ඔන්න පළවෙනි කොටස විකාශනය වෙන්නේ නියමිතයි රාත්‍රී 8:00 මාට.
සුද්ධ ටෙලිනාට්‍ය ඔසෙත් ඔන්න එන්න ඉන්න ඔබ යාළුවෙක්. ඒක නර්තනයේ පැත්තෙන් මොනවද අපිට ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්? නර්තනයේත් මං හිතනවා මේ අවුරුද්දේ තේ ආකාරයෙන්ම පැවතෙයි කියලා. මොකද අපි අතරම ඒත් ස්වාධීන රූපවාහිනියට ඒ සංවත්සරයේ සමරනවත් එක්කම 40 වෙනි අපි පවත්වපු සංවත්සරය පෙරමුණු කරගෙන පැවැත්වුවා ටෙලි තරු ප්‍රසංගයක්. ඉතින් ගිය අවුරුද්දේ දෙසැම්බර් මං හිතනවා මේ අවුරුද්දේ දෙසැම්බර් පැවැත්වෙයි කියලා. මොකද ඇත්තටම පුංචි තිරේ තියෙන මේ ටෙලිනාට්‍ය ඔස්සේ නිර්මාණය වුණු තේමා ගීත හරිම ලස්සන තේමා ගීත තියෙනවා. ඒ කියන්නේ අපි තවමත් ආදරය කරන සමහර තේමා ගීත තියෙනවා. අපි ඉපදෙන්නත් පෙර නිර්මාණයේ හරිම අලංකාර තේමා ගීත. ඒ තේමා ගීත එකතු කරගෙන තමයි ඒ ටෙලි තරු ප්‍රසංගය පැවැත්වුනේ නර්තන ප්‍රසංගේ. ඉතින් ඒ වගේ ප්‍රසංග ඔස්සේ ඉතින් නර්තනයනොත් දායක වෙනවා. අපි මොකද කරන්නේ? විරාමයක් ගන්නවද ගීතයකට යනවද? ගීතයකට යන්නේ. එදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ශූරින් ගායනා කළ ගීතයක් අද චැටර් නිවුස් එකෙන් මේ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ. කුමලලියා බොලඳලියා මාව තමා යන්න කියා සියුමැලියා සිතුලියා සියුමැලියා
තෝරගන්න අපි බහලා යනවා කතා කරමු මේ මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද ડોක්ටර් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ කාලේ මේ අපිට බූට් එක තියපු කෙල්ලන් මතක් වෙනවා ඉස්කෝලේ අනන්තය අප්‍රමාණයිනේ ඒවත් තියෙනවා අනිවාර්යයෙන් සමස්තයම සාමාන්‍යයෙන් එහෙම දේවල් නෝ මිනිස්සුගේ ගමන පොඩක් ආපස්සට ඇදෙනවා ඒ කියන්නේ ඒවා ගොඩක් මේ ඒ දැන්නේ දැන් බූට් එක තිබ්බහමනේ ආයි එන්න කියලා කියන්නේ අපේ කාලේ බූට් එක දුම් අපිට හොඳ පාඩම උගන්වනවා කියලා කියනවා Facebook page comment upload tag link ITN Sri Lanka ape Facebook page tag denne star friends la eka tag gak nemei mudal tag මුදල් ටැග් තුනක් තියෙනවා. ඒකට කරන්න ඕනේ කමෙන්ට් එකක් විදියට Facebook page එකට ITN Sri Lanka Facebook page එකට ගිහිල්ලා ඒකට ලයික් කරලා ඊට පස්සේ කමෙන්ට් එකක් අප්ලෝඩ් කරන්න. එතකොට ඒ අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට කෙටි පණිවිඩයක් විදියට SMS එකක් විදියට තමයි උත්තරේ වන්න ඕනේ. ප්‍රශ්නෙ දැන් අහන්නද? දැන් අහන්න. ඕනේ නේද? තවත් ඔබ බහු කරගෙන යන්න. ඒකනේ. අදගෙන යන්න ඕනේ. ජංගම දුර. නෑ ඒත් කමන්න තව පොඩ්ඩක් වෙලා ඉන්න පොඩි කමර්ෂල් බ්‍රේක් එකකට යන්න ඕනේ. මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music. Chat and music මේ රාත්‍රියේ ඔබ හමුවන්ට අපිට අනුග්‍රහකත්වයේ Enchanter යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර ප්‍රේ ගත් වෙළඳ සන්නාමයක් Body lotion, perfume, talc, deodorant විදියට ඔබට ලබා ගන්න පිළිවන් කමක් තිබෙනවා. දුරකථන මාර්ග දෙකකින් සම්බන්ධ වෙන්නට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඉතින් මම හිතන්නේ මේ සාහන ප්‍රමාණයක් සමඩ මේ වෙනසත් එක්කලා අනිවාර්යෙන් අපිට සම්බන්ධ කරනවා. වා දුරකථනංග පොඩ්ඩක් මතක් කරගන්න. ඊට පස්සේ බලමු අද දවසේ මේ පළවෙනි අමතක දෙනා කවුද කියලා. +1 1 2 5 45 45 දුරකථන අංකයෙන් හෝ +1 1 2 5 44 54 කියන දුරකථන අංකවලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙච්ච කෙනෙක් අපිට ඉන්නවද කතා කරා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් ඉෂාන් අයියා දෙපණිකා දෙන්නටම අයිබෝවන් කියලා කියනවා. අයිබෝවන් වගේම අද එකතු වෙලා ඉන්න සියලු දෙනාටත් අයිබෝවන් කියලා කියනවා. කවුද කතා කරන්නේ කොහෙන්ද කොයි පළාතෙන්ද? මම කතා කරන්නේ ගාල්ලෙන් චමිත්. චමිත්. චමිත් මේ වෙනස හොඳයිද කියන්න කො ඉස්සල්ලා? නියමයි අතන මේ ප්‍රේක්ෂකෙක් විදිහට හරිම සන්තෝෂයි. ITN කියලා කියන්නේ හැමදාමත් අපිට අලුත් දේවල් හැම වෙලාවකම දෙන්න උත්සාහ කරන නාලිකාව. ඉතින් බොහොම සන්තෝෂයි ඔය දෙන්නත් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. නිපුණිකා ඔයාවත් දකින්න ලැබීම සතුටක්. ඒ වගේම අද හොඳයිනේ අපි දැන් මැච් කරනවනේ උළු නැනේ. දැන් හොඳට මැච් කරනවා. ඇත්තටම මැච් කරනවා. වැඩිය කියන්න එපා. මේ රයිට් කාටද කතා කරන්න ගත්තේ චමිත් මෙතන ඉන්නවා. ඉන්න හැමෝම මම ගොඩක් ආසයි ඉන්නේ. ඉතින් සිලෙක්ෂන් එක හොඳයි. හැමෝටම මම පොදුවේ කතා කරන්න කැමති සුබපතනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන ගොඩක් ආසාවෙන් අපි බලන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ කලා ජීවිතයේ අලුත් දේවල් ඒ හැමදේම සාර්ථක වෙන්න කියලා
ප්‍රේක්ෂකෙක් විදියට ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී. මන්න මේ වෙලාවට බොහොම ස්තුතියි ජමිත්. මන්න මේ වෙලාවට ඔය මේ අපි ආපු ආටිස්ලා ඔයා වැඩිපුර පෙන්නන්න මම ආසයි. අයියේ. මට එතකොට කියන්නේ අර වගේ එකක් කියන මට දරා ගන්න බැහැ. මගේ නිකන් මුඩ් එකේ නමුතු වෙලා මගේ නිකන් තොලපට මෙහෙම එකකට ගෑහෙන්න ආරගෙන මම මොකද්ද උගත්තේ සීරියස්ලි මේ කියන්නේ මට මේ මිනිස්සුගේ හොඳ ගොඩක් අහන් ඉන්න අමාරුයි දැන් අර මම එච්ච පොරොන්දු විශ්ෂ කරමු හයිට අපි ප්‍රශ්නක් අහනවා කියලා කිව්වනේ සෑහෙන වෙලා ඔයාවක කියලා ඔව් ඒකද දැන් ආමු මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ITN space CM space උත්තරය සඳහන් කරන්න 99.22 න් SMS කරන්න ඒ SMS අතරින් තමයි අප ජයග්‍රාහකයා තොරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න අද දවසේ ප්‍රශ්නය. ගොඩක් කාලා මේ ප්‍රශ්න අහන්නේ වැඩසටහනේ මතුවෙන කතා බහක කොටසක් ඇසුරෙන් එකත් හොඳට මතක තියාගන්න. ප්‍රශ්නය මෙයයි. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ කීවෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලද? ලෙසිනේ. කතාව හොඳට අහගෙන හිටියනම් ජංගම දුරකථනයක් ලැබෙන ප්‍රශ්නය. ජංගම දුරකථන සෙල්ලන්නේ මේ උදේ. උත්සාහ කරොත් ජංග වටනා ජංගම දුරකථනයක් ස්ටාෆ්‍රෙන්ස්ලගෙන් දිනා ගන්න පිළිවන් කමක් තිබෙනවා. මෙවර අපේ ප්‍රශ්නය පැවැත්වීමට නියමිත පැත්තේ කීවෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලද? ITN space CM space ඔබේ පිළිතුර සඳහන් කරන්න සඳහන් කළා යොමු කරන්න 99.22 න් අපට. මේ ජනිත් අහනවා යාටත් SMS කරන්න පුළුවන් කියලා. පුළුවන්. පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකක් දිනා ගන්න යාටත් SMS කරන්න පුළුවන්. අපෝ පුළුවන්. යාට කොහොමද තියෙන වැඩ රාජකාරි එක ෆෝන් එකෙන් කරන්න බෑ. ඒක හරි. ජනි කියන්න පොඩ්ඩක් මේ මම ඇත්තටම ගීතයකට යන සූදානම් වෙලා හිටියේ. ඔයාගේ මේ ෆේස් කට් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකක් ඔය රවුල හැබැයි ඔය රවුල සම්බන්ධයක් තිබුණා රශ්කට මම මීඩියා ෂෝ එකට ගියා. මේ දැන් ඊයේ ඉඳන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඔබ සහ ඔබේ කණ්ඩායම උද්දික ප්‍රේමරත්න සාරංග දිසස්සේකර ඇතුළු කණ්ඩායම ටිකක් වෙනස් විදිහේ ප්‍රොඩක්ෂන් එකකින් මුණ ගැහෙන අවස්ථාවක් හම්බෙලා තියෙනවා. හොඳ මට්ටමක තියෙනවා මේ චිත්‍රපටය. ඒක මුලින්ම බලාපොරොත්තුෙන් හිටියා මේ ප්‍රේක්ෂකයන් සියලුම දෙනා. ඉතින් විශ්වාස කරනවා ඒ බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් වෙයි කියලා. නයි. ස්පීරිස් අපි මෙහෙම ගිහින් ආපු නිසා මෙහෙම යන්ද? මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music.
මේ අන්න එහෙම හොඳයි නේද නේද පොඩ්ඩක් දෙකක් එකට ගියා මේ මම පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හොයාගත්තා මේ ඔයා අපිටත් වැදගත් බඩු තියෙනවා මෙතන මේ මේකට මොකද කියන්නේ එනර මනෝජයත් සම්බන්ධ කරගන්නේ මේ ඔය තියෙනවා මේ බිත්තරේ ඔයා ගන්නකෝ බිත්තරේ ඔයා ගන්න මේ ජනි මේ දැක්ක මේ මෙහෙම ඔව් අපිට මෙහෙම මම ඉස්සලා ගිහලා අතන කර කර හිටියේ ඒක රිපෝට් එකක් දීලා තියෙනවා ඔයාට හොල්ලන්න බිත්තරයක් දුන්නා ඔව් නේ පාටත් එක්ක මට වැඩි ඕවට ගැලපෙනවා තියාගන්න සචින් එක්ක සුට කතා කරමුනේ අපිට කතා කරන්න හම්බුනේ නැහැ හා සචින් එක්ක කතා කරන්න ඔටුව බෑ ඔටුව අර ඕන එකක් කතා කරන්න අර අනම් වචනේ ඔටුව මේ දවස්වල මොනවද කරන්නේ මේ දවස්වල ඇත්තට මම මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් ඒකට පුහුණු වීම කටයුතු කරගෙන යනවා හැබැයි මම හිතන්නේ දැන් ළඟකදී අපිට බලා ගන්න පුළුවන් ලොකු වෙනස්කමක් තියෙන චරිතයකින් මට ආරංචි අලුතින් භාෂාවක් ඉගෙන ගන්න උනා කතා කරන්න උනා ඒකට ලොකු කැප් කිරීමක් කරන්න උනා කියලා විස්තර ටිකක් කියන්න ඒක ඇත්තටම මගේ ඊළඟ චිත්‍රපටය රිලීස් වෙන්න තියෙන ඉතින් ඒකේ මම රඟපාන්නේ suicide bomber කෙනෙක් හැටියට ඒ කියන්නේ තමිල් suicide card කෙනෙක් හැටියට ඉතින් ඒ වෙනුවෙන් මම දෙමළ භාෂාව ඉගෙන ගන්න සිදු වුණා එතකොට weapons පාවිච්චි කරන්න ඉගෙන ගන්න සිදු වුණා ඉතින් එතකොට හැම අතින්ම يعني physically සහ mentally හැම අතින්ම මට වෙනස් වෙන්න වුණා ඒ character එකට ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ලොකු challenge එකක් ඒ දරුවගත කිරීම ඔක්කොම කරලා ඉවරයි දැන් post production කරගෙන යන්නේ ඉතින් මමත් බලාගෙන ඉන්නේ චිත්‍රපටිය කොහොමද ප්‍රේක්ෂකයා බාරගන්නේ කියලා බලන්න බලාපොරොත්තු වෙනමු ළඟදීම අපිට බලන්න පුළුවන් වෙයි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා විශේෂ නිපුණියක් හරිම ලස්සනයි ඔයා. බොහොම ස්තුතියි. හැමෝම ලස්සනයි. අපි හැමදාමත් චුටි කාලේ ඉඳලම චැට්ටන් මියුසික් බලනවා. ඉතින් අද ලොකෝ වෙනසක්. හරිම ලස්සනයි. අපි හැමදාමත් ආසාවෙන් බලනවා ඒ නිසාවෙන්ම. මේ චුටි කාලේ ඉඳන් කිව්ව නිසා තමයි hina වෙන්නේ. නෑ නෑ මට hina කියන්නේ එකකට. නෑ වාගේ මොකද නංගි වා කියන්නේ ගේ? වාගේ නම් මොනවද මොකද කියලා කිව්වේ නෑ. මම ගිරි උල්ලෙන් කේතකි. කේතකි ගිරි උල්ලෙන්. ඔව්. හිෂානයි මට සෙවන්දි අකිර කතා කරන්න ඕනි. හා. ඔමි නක්කී ගාවට එන්න මහක්. ඔයා කතා කරන්න මෙන්න ඉන්නවා අක්කි. සෙවන්දි අක්කි ඔයාට ගොඩාක් ලස්සනයි. ගොඩාක් ස්තුතියි. හැමදාම මගේ ගොඩක් ආදරේ. පුංචි ඉල්ලීමක් තියෙනවා අක්කි මේ හරිම අසයි අහන්න චුටි කාලේ නිර්මලා මිස් එක කියපු ලස්සන සින්දුව. ඔව්. ඒක මගේ මුල්ම ගීතය. චුටි කාලේ කියලා සින්දුව. හරි පොඩි කොටසක් කියන්න. හරි. කඳුළු මල් ගොඩක් පාර දිපැත්තේ නිලා ගන්නපා මගේ පුංචි මල් කුමාරී සිනා මල් ගොඩක් නේ කඳුළු මල් ගොඩක් කේතකී නේද කතා කරනවා කිව්වේ ඔව් කිරුල්ලෙන් කේතකී මන් දන්නේ නැහැ මම දැන් මේ අවුරුදු 15ක් තිස්සේ මේ රසාව කරන නිසා. හේතකි මන් දන්නේ නැහැ මම ඇත්තටම මේ අවුරුදු 15ක් තිස්සේ මේ නිවේදක වෘත්තියේ යෙදෙන නිසාද මම දන්නේ නැහැ. මේ මට නිකන් ওই හඬක් ඇහුනම කියන්න පුළුවන් ඒ හඬට තියෙන විශේෂාකියාවන් පිළිබඳව. හරිද? ඒ කියන්නේ මට හිතෙනවා එයාටත් සින්දු කියන්න පුළුවන් කියලා. හේතකිට.
කේද කියන පුළුවන් සින්දු කියන්න. ටිකක් පුළුවන්. ආ ශාමරු නෝයා. සාත්‍ර වැඩපළක් දා ගන්න මන්ද මේක බැරි වෙච්ච. කොහොමද ඉවරලා මම පොඩකව හම්බ වෙන්න. කොහොමද හත දෙන්න. තමයි මේ ශාහනියක් ඊටත් මිස් කරන්න ඕනේ මියුසික් ඇට් 11 ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනට කරනවා අපි හැමදාමත් බලනවා. සතියේ දවස් 5ම 11 නම් 12 වෙනකන් අපි ඒ ෂෝ එකත් බලනවා හරිම ලස්සනයි. අකි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ නිලා ගන්න හිතයි දෝතක මල් කොහොම වටින්නේ කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නිලා ගන්න පාමගේ පුංචි මල් කුමාරියේ හොඳ වෙලාවට කෝල් එක එහෙම ඉවර වුණේ. හරිද? අරේද අනංගින්න අනේ කේතක ඉන්නවා. මේ නෑ දැන් අර පැත්තේ කියන්නේ මේ ඔයා ගිරිඋල්ලේ නේද මේ කේතකේ කතා කරන්න කිව්වේ? ගිරිඋල්ලේ මේ ගිරිඋල්ලේ නෙමෙයි කොහේ හරි ග්‍රහල වෙන ග්‍රහ ලෝකෙන් ඉඳන් කතා කරත් ආයි ටෙලිෆෝන් එකෙන් සින්දු කිව්ව දේවදාල නැහැ තිරිනයි ශෂිකයි දෙන්නම ලස්සනට ඉඳන් ඒ කෝට්ස් ටික හොයාගෙන කෝ කියන්නේ සොර නැත්තම් සොර මවලා හරිය වැඩේ වෙලයි කරනවා වැඩේ ගෝලියෝ දෙන්න යන විදියද බලාගෙන ඉඳලා මිෂ පීරිස් එයාත් බැලුවා තජා තබ්ලාවට අත තියලා එයාත් දෙකට කොහෙන් හරි සම්බන්ධම් කරද්ද මම බොරුද කියන්නේ ආ සේ බොරුද ඔයාට දුන්නේ නැහැ මේ ඔයා මේ කට්ටි ඔහොම මෙන්න අපි පොඩි කමර්ෂල් බ්‍රේක් එකක් ආපෝ යන්න ඕනේ. එන්චාන්ට් අපිත් එක්ක ඉන්නවා. එන්චාන්ට් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත්තරින්ද සම්මානයක්. බොඩි රෝෂන්, පර්ෆියුම්, ටැල්ක්, ඩියුටන් විදියට ඔබට ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා. අදුරකට මාර්ග දෙකක් තිබෙනවා ඔබට සජීව ලෙස සම්බන්ධයට පිළිවන්. කතා කරන්න තව ටික වෙලාවක් අපි ඔබත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැටි පණිවිඩ දැන් උනත් කමන්න යමු කරන්න. අපි අහලා තියෙන ප්‍රශ්නේ වටිනා ජංගම දුරකථනයක් දිනාගත හැකි ප්‍රශ්නය. අපි ඔබ නැහුවේ මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කීවෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලද ITN ස්පේස් CM ස්පේස් ඔබේ පිළිතුරු සඳහන් කරන්න 9:22 අපට යොමු කරන්න. ප්‍රේතම තුනේ මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික්. ප්‍රේතම තුනේ මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික් අපට අනුග්‍රහය එන්චාන්ට යුවතයන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත්වන සන්නාමයක් බොඩි ලෝෂන්, පර්ෆියුම්, ටැල්ක්, ඩියුටන් විදියට ඔබට ලබා ගන්නට පිළිවන් කමක් තිබෙනවා. ඒකම අද මේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් නියෝජනය කරමින් අපේ ශිල්පීන් 4 දෙනෙක් ඉන්නවා. ඇත්තම දැන් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ට ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන කිව්වට දැන් මට හිතනවා මෙයන් කොහොමද ඉදින් මගේ ෆ්‍රෙන්ඩ් ඔල්වේස් ෆ්‍රෙන්ඩ් දැන් ඒම ඇරෙන්න මේ බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට හිතනවා මටත් ආසයි මේ මොකද දැන් මෙයාලා සමහරවිට සිංගප්පූරු ටුවර් යනවා ඒ යනකොට ගොඩක් වෙලාවට මේ ආසාව ඔයාටත් එහෙමම තියනනේ ප්‍රේක්ෂකයෙක් විදියට ස්ටාෆින් කෙනෙක් වෙන්න දැන් මගේ ගැන කියලා වැඩක් නැහැ නේ ඒක ඔයාට බාරයි දැන් මෙතන ඉඳලා ඔයා මා වෙතෙන්ට එක්කන් ගිහලා අදාළ කළමනා කරන කටයුතු කරලා සම්බන්ධීකරණ කටයුතු කරලා ඒක කරලා දෙන්න මට මේ 4 දෙනාගෙන් දරගන්න ඕනේ ඒ අයගේ යාළු මිත්‍රකම් පවත්වන්න මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ මොනවද කරන්න කියන එක කොහොමද පුළා අපි සචින්ගෙන් ආම් සචින් කොහොමද ආගේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ ඔව් ඇත්තට මගේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නම් 2468 කියන නම්බර් එකට SMS එකක් යවන්න ඕනේ සචින් කියලා ටයිප් කරලා ඉතින් ඒ වගේම තමයි මෙතනින් අනිත් ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස්ට රෙජිස්ටර් වෙන්න ඕන නම් 2468 කියලා ඒගොල්ලන්ගේ නම ටයිප් කරලා SMS එකක් අරපුවාම අපේ අප්ඩේට්ස් ඔක්කොම ඔයගලගේ ෆෝන් එකටම ලබා ගන්න පුළුවන් ආටිස්ලා ගොඩක් ඉන්නවා ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් පවුලේ සිංගර්ස්ලා ඩාන්සර්ස්ලා ඇක්ටර්ස්ලා ඇක්ට්‍රෙසස්ලා මේ හැම කෙනෙක්ගේම අප්ඩේට්ස් දැනගන්න ඕන නම් කැමැතිම ආටිස්ට්ගේ නම සඳහන් කරලා ඒ විදිහට SMS එකක් එවනම් හරි. ඔතන අඩුපාඩු වලදී තබ්ලා එක්ස් කියන්නේ තබ්ලා සම්බන්ධ විශේෂඥයෙකුයි
අවුරුදු 15ක් 20ක් එක්ස්පීරියන්ස් දෙන නවුසර් කෙනෙකුයි. හරි දැන් ඒකත් අපි ෂෝට් අවුට් කරනවා. උදයක් කොහොමද ඔයාගේ යාළු මිත්‍රකම් පවත්වන්න ඕන කියන්නේ? ඔව් කියන්නේ ඒ කියන්නේ අර විදිහට තමයි නම උදය කියලා ටයිප් කරලා ස්පේස් 2468 කියන එකට සෙන්ඩ් කරන්න ඔයාගේ මොබයිල් එකෙන්. ඉතින් අනිත් ආරිස්ලා ඒ තේම තමයි. ඉතින් අපේ අර කිව්වා වගේ අප්ඩේට්ස් අලුත් විස්තර අලුත් රිලීසස් මොනවද කියලා අනිත් අයට ඉස්සල්ලා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලාට දැනගන්න පුළුවන්. දිනු මේ උදේ කිව වගේම මේ විශේෂත්වය වෙන්නේ ඒකයි. දැන් සාමාන්‍යයෙන් අපේ විස්තර විශේෂයෙන්ම රංගන ශේෂ්ත්‍රයේ විස්තර තොරතුරු අපි සමහර දෙන ඒ දේවල් වලට කලින් අපේ ළඟම ඉන්න ඇත්ත එක්කනේ අපි බෙදා ගන්න. ඉතින් ඒ හැකියාව තියෙනවා අපේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් ඔස්සේ අපේ ළඟම මිතුරෙක් හෝ මිතුරියක් බවට පත් වුණොත්. ඒ විතරක් නෙමෙයි ෂාන් කිව්වා වගේ ටුවර්ස් දිනා ගන්න පුළුවන්. මේ දැන් අවුරුදු දෙකක් තිස්සේ සිංගප්පූරුව අරන් ගියා යාළුවෝ එකතු කරගෙන. ඉතින් ඒ හැකියාව හැම දෙයක්ම ලැබෙන්නේ අපේ ළඟම යාළුවෙක් වෙන්නකොට තමයි. ඉතින් කලින් කිව්වා වගේ කැමැතිම තරුවගේ නම තමයි සඳහන් කරලා යවන්න ඕනේ. ඉතින් මට ආදරය කරන අයටත් මගේ ළඟම යාළුවෙක් වෙන්න කැමති නම් 2468 කියන නාමයකට විනු කියලා ටයිප් කරලා යවන්න. මිෂා වික්‍රමගේ මගේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ ජනිත් කියලා ටයිප් කරලා 2468 වලට SMS කරන එක තමයි කරන්න තියෙන්නේ. අර හැමෝම කිව්වා වගේම ඒ කියන්නේ අනිත් ෆෑන් බේසස් වලට වඩා දැන් අපි හුඟක් වෙලාවට අපේ Facebook post එකක් දානකොට අපේ අර අපේ මේ Facebook එකේ ඉන්න කට්ටිය විතරයි නෝක දැනගන්න ලැබෙන්නේ. ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් වල තියෙන විශේෂත්වය තමයි මම හිතන්නේ මෙහෙම පළවෙනි වතාවට තමයි මෙහෙම සෙලිබ්‍රිටි platform එකක් ලංකාවේ බිහි වෙන්නේ මේ digital media වලත් එක්ක. ඉතින් සන්තෝෂයි කියන්නේ ඒ කියන්නේ ඒ හරහා අවස්ථාව එදා වෙලා තියෙන හුඟක් ප්‍රේක්ෂකයන්ට අපිත් එක්ක ඒ කියන්නේ ගනුදෙනු කරන්න. මොකද ඒගොල්ලෝට අපි හම්බෙන්නේ ඒගොල්ලෝට අපිත් එක්ක ওই ටුවර්ස් යන්න සහ එක එක මේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම. ඉතින් ඒක අපිත් අපි ආටිස්ට් රජයටත් බොහොම ආසාවෙන් සම්බන්ධ වෙන්නේ හේතුව අපිට ප්‍රේක්ෂකයන් එක්ක මෙහෙම හම්බෙලා අපිට මේ ගෙට් ටුගෙදර්ස් වලට බොහොම හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරන ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස්. රයිට්. දැන් අපි මේ පොඩි පොඩි සෙග්මන්ට් කීපයක් කරලා තියෙනවා. අපි දැන් අද තව පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා හිතුවා. මොකද විශේෂයෙන් මේ වැඩසටහන දැන් ගෙදර සිකුරාදා දවසේ මේ රාත්‍රියේ විඳිමින් සතුට සමරමින් ඒ සතුට කොයි ආකාරයෙන්ද සමරන්නේ කියන එක මම වචන පොඩ පරිවර්තනය කළා කියන්න ඕනේ නැහැ. ඒක කොහොමද සමරන්නේ කියලා ඔබ දන්නවා. ඉතින් එහෙම මේ සමරන අයත් කැමති ගෙදර ඉන්න ගමන් ගීත ගායනා කරලා මේ වැඩසටහන සමගින් ඒකාත්මික වෙන්න. අපි ඒ අයවත් පොඩ්ඩක් නිපුණ මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕනේ. රයිට්. මිස් පීරිස් අපි පොඩි සෙග්මන්ට් එකක් පටන් ගමු. රයිට්. පොඩි දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි තිරේ මේ අදාළ ගීතය මේ වාදනය වන සංගීත අනුකණ්ඩයට අදාළ ලිරික්ස් ටික පද ටික ඔබට මේ තිරේ ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඔබත් ගායනා කරන්න. හැබැයි ඒක මේ ඉන්න අද ආරාධිතින් හත් දෙනාට චැලෙන්ජ් එකක්. එතකොට මේ අය මොකද කරන්න ඕනේ? ගීතය හඳුන ගන්න ඕනේ. හඳුන ගන්න ඕනේ. හැබැයි ඒක හඳුනගත්තට අපිට ඒක සංකේතවත් කරන්න එපේ. මොකක් හරි සංඥා ක්‍රමයක් තියෙනවා. අත උස්සලා එහෙම කියන එක ලේසි නේ. හරි. මේ ගීත කීපයක් තියෙනවා. ගායනා කරන්න දන්න කෙනෙකුට අත උස්සන්න. ඔයා පල්ලෙහාට යනවද මම යන්නද? කැමත්තා. ම යන්නද? ඔයා වැඩිය කැමද මම බයින්න කමන්නේ. කවුද දන්නේ අන්දිපත් උදාවරේ වැඩිවදන්නේ. හයි පටන් ගමු මිස් පීරිස්. අපි පටන් ගනිමු වැඩි වෙලාවක් නෑ. අපි ගීත දෙකක් තුනක් වගේ ගනිමු නේ. එහෙම කළා බලමු. අපිට ස්ථායි කොටස අන්තරා කොටස ඇති මොකද සම්පූර්ණ ගීත රස විඳින වෙලාව නෑ. රයිට්. මිස් පීරිස් නම් අපි 1 2 go 3 4
දැන් කවුරු හරි කෙනෙක් ගීතය අඳුනගත්තට පස්සේ ඔයා හරි මම හරි එහෙම නැත්තම් නන්නා අඳුරන වෙන කවුරු හරි කෙනෙක් මේ අනිත් අයට කිව්වොත් තරහ වෙලා වගේ ඉන්න කියලා. අපි නම් එහෙම කිව්වේ නැහැ. නෑ ඒක නෙමෙයි. එහෙම තරහ වෙලා වගේ ඉන්න එපා. ඒ කියන්නේ අනිත් අයත් ඒ පොඩ්ඩක් අත්තල් ගානේ නේද ජනියා? ඔයා කියන්නකො අනිවාර්ය සංගීත පන්තිට යනවනේ. මිස්ටර් පීරිස් මී. ඔයාට ඇත්තටම මට මේ තාම අර අවස්ථාව ලබා දෙන්න බැරුව අර ඔයාගේ මෙහෙම මෙහෙම නටුව දාන්න. ඔයාගේ ආ හරි අපි මේ දෙවන ගීතය බලමු. එහෙම අනිත් අය ඉන්නවා පොඩි නේද නැත්තම්. සන්තෝෂෙන් අපුඩිය ගාලා ඒක ඉතුරුටි නේද සජි? පොඩ්ඩක් තියෙන්න බෑ සයිඩ් සපෝට් එකක් තියෙන්න ඕන නැත්තම් බෑ. ඔව් රයිට් අපි බලමු දෙවන සින්දුව අඳුරා ගන්න පුළුවන් ද කියලා බලමු. කාටවත් කියන්න මට හොරෙන් ඊළඟ සින්දුව කිය. හොරෙන් මේ මේ කනට කිය. ආ අයියෝ එහෙම කියන්න බෑ මේ අනිත් අය රැහින්න. නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අර ටෙම්පෝ ඇඟට ආවම ඔයාට වගේ තමයි. මොකද්ද? අර මේ මෙතන වඩ් ලයින් නෑ පොඩ්ඩක් එහෙට මෙහෙට පැද්දෙනවා. එහෙම දෙන්නේ මේ මැදට ගමුද ඊළඟ සින්දුව ඒ වගේ එකක්. හා. වා යෝජනා කරන් අඳුර ගන්න කෙනා ඇරෙන්න ඩොක්ටර් රවි ලියන ගෑරෙන්න වෙන ඕන කෙනෙක්ව සම්බන්ධ කරගන්න. බලමු කොහොමද සින්දු අඳුරගන්නේ කියලා. ඔව්. ඉස්සර බලමු මනෝජය මේ තුන්වෙනි සින්දුව. රයිට්? කමක් නැහැ නේ ඒ වගේ පොඩි බීට් එකක් තියෙනවා අපි බලමු. මොකද ජනියට වැඩි වෙලා විනාඩි 5කට 10කට වඩා එහෙම එක දිගට වඩ් ලයින් අමාරුයි. හරි? බලමු මේ 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 ගීත අඳුරගන්න කෙනාට වඩ්ලා ගායනා කරන්න අවස්ථාව තියෙනවා වෙන දෙන්නේ. 1 2 3 4 5 6 අපි දන්නේ නැහැ. රයිට්? 1 වදවන් පවුනාවේ බැල්ලේ මතනි බුවෙලේ එන්නිදෝ මග එන්නිදෝ සිතහින සැකයක් නැතේ වලවන් පවුනාවේ බැල්ලේ මතනි බුවෙලේ එන්නිද
දෝ මග එන්නේ දෝ සිතෙහි නම් සැකයක් නැතේ ගීත අඳුනාගත් සියලුම දෙනාට ඒ වගේම ඒ අඳුනා ගැනීමෙන් පස්සේ ගායනා කරපු සියලුම දෙනාට අවසානයේ ඒ කරුගේ අවසන් ගීත සඳහා හැමෝටම නර්තන කණ්ඩායමට විශේෂ ස්තුතියක් නර්තන කණ්ඩායමට විශේෂ ස්තුතියක් සෙවුම් අලුතින් මොනවත් නිර්මාණ කරේ නැද්ද අලුතෙන් ගීත දෙකක් විතර නිර්මාණය කරගෙන යනවා මේ දවස්වල ඉදිරියේදී අහන්න ලැබේ ඒ කියන්නේ දැන් අර අම්මගේ පුංචි අම්මගේ ගීත තියෙන නිසා ඔයාගේම නිර්මාණ එළියට ගන්න වැඩි උනන්දුවක් නැතිකමද එහෙම අවශ්‍යතාවයක් නැතිකමද වෙලාවක් නැතිකමද එහෙම නැහැ වෙලාවක් නම් තියෙනවා ඇත්තටම කියන්න ඕන අර ගොඩක් දැන් ප්‍රසංග වේදිකාවේ ගායනා කරන පුංචිගේ තම්මිගේ ගීත ඉතින් ගොඩක් වෙලාවට ඉල්ලුම තියෙන ගීත වලට ඉතින් මගේ නිර්මාණ කරන්න මට ඒ හින්දා ටිකක් කල් යනවා නමුත් දැන් මම මගේ ගීත ගායනා කරනවා ඉතින් ඒ නිසා දැන් ඉස්සරහට කොහොමත් බලාපොරොත්තු වෙන ඉන්නවා ගීත දෙකක් විතර නිර්මාණය කරලා ඒක රසිකයන් අතරට පත් කරන්න. එන්චාන්ට අපිත් එක්ක ඉන්නවා චැටර් මියුසික් මේ රාත්‍රියේ හමු වෙන විට එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙන සන්නාමයක් බොඩි ලෝෂන් පර්ෆියුම් ටැල්ක් ඩියුටන්ට් විදියට ඔබට ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම අමතක කරන්න එපා අද ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න කීපෙන් කියන්නේ පළවෙනි එක මේ ගායනා කරන මේ රසවින්දන ගී අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීතයක් පටිගත කළා ITN Sri Lanka අපේ Facebook fan page එකට comment එකක් විදිහට upload කරන්න. ඔයාලට තේරුණා මම පොඩ හිර වුණා කියලා ගනේ. Thank you. අන්න ඒක හොඳ partner කෙනෙක් වුණා. ඒක අනික කෙනා වැටෙනවා ටග් ගාලා අල්ල ගන්න ඕනේ. Very good. මේ ඊට පස්සේ කියන්නේ ජංගම දුරකථනේ. තවත් පොඩි වෙලාවක් තියෙනවා SMS කරන්න. අපි ඇහුවේ මේ වතාවේ රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වෙන්නේ කීවෙනි වතාවටද කියලා. මට වෙලාවකට යතුනා මේ කියන්නේ මේ බලන් ඉන්න ඔබට මේ අනිවාර්යෙන් ජංගම දුරකථනය දෙනවා. කියන්නේ මේ අපි ඇවිල්ලා ඉන්න අතරින් දණිත්ත එකක් දුන්නා හොඳයි කියලා මට මට ලැජ්ජ හිතුණා. මට දැන් අර ඔක්කොම නටන්න ගියානේ. සෙවන්දිගාව පුටුවක් තිබුණා ඉස්සෙකක් පම කිල්ල වාඩි වුණා. වාඩිවෙන්න ධානියගේ ෆෝන් එක මෙහෙම මෙතන තියලා තිබුණා. මං අතට ගත්ත මට ලැජ්ජ හිතිලා මං පැත්තකින් තිබ්බා. ෆෝන් එක කුඩුද? නේ අපි ගීතයකට යම් බිරිස් මහත්තයෝ නේද? මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. චැට් ඇන්ඩ් මියුසික්.
තන්නේ මේ එකම නිකන් තව ගීතයකට යොත් යෝ හොඳයි නේ මොකද වෙලාවම දීගයි මේ හැමම තව ගීතයක් ගායනා කරන්න සූදානම් වෙන නිසා ප්‍රේහිතවතුනේ මේ chat and music අපි තව ගීතයකට යන්න සූදානම් වෙලා හිටියට මේ එහෙන් කියන පොඩ්ඩ ඇවිල්ලා යන්න අපේ නම් ওই පැත්තට ඊට පස්සේ නැවත හමු වෙනවා chat and music ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් බලාපොරොත්තු සමග ප්‍රේතවතුනි මේ එන්චාන්ටර් සමග ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music Thank you.
සිතට ඔබ එනවා කිරණ සෙහිරුගේ ඔබ සිනාසෙනවා ආද සිනාසෙනවා මලට බඹරෙ කුසේ සිතට ඔබ එනවා කිරණ සෙහිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මේ වැඩසටහනට එක්කන් ඇවිල්ලා අර පුටුවක වාඩි වෙලා සින්දු කියන්න කියලා කිව්වා. ඔව්. දැන් මේක පුරුද්දකට අරගෙන මැද්දකට අරගෙන සින්දු කියන්න. අර ඒ කියන්නේ ඉන්ක්ලූඩ් පාර්ට් එක කරනකොට හොරේ මම මොනවද කියදියා බලන්නේ මොකෝ කොයි වෙලාවකද ඉවර වෙන්නේ කියලා බලන්න. ඈ? නෑ පටන් ගන්න කොතනින්ද කියලා අහන්න. හැබැයි හොඳට ගායනා කරා යා. මම සුබ පතනවා ඊළඟට. ඊළඟට. මේ අපි ඔහොම තව ගීතයකට යන්න ඊට පස්සේ අපිට විරාමයකට යන්න පුළුවන්. ප්‍රේතවතුනි මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික්. Yanava maakashi
අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කොවුලෝ මිදුනා මාදරේ කියාරුවක් ඉතින් පෙම්යදම් සිදී පිළිගින් මල් මල් යොවුන් වියේකිේ පියබා යනවා මාකාශයේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කොවුලෝ මිදුනා මාදරේ පියබා යනවා මාකාශයේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කොවුලෝ මිදුනා මාදරේ ඩොක්ටර් මේ මොකද්ද වෙන ගැම්මකින් මේ ගීතය ගායනා කරා වගේ හැඟීමක් මට තියෙනවා ඔව් ඇත්තටම මේ ලොකු ගැම්මක් තියෙනවා මට මේ ගීතය ගැන පොඩක් පොඩි කතාවක් තියෙනවා කියන්න මේක මේ ගීතය රචනා කළේ එතකොට සංගීතය සැපෙව්වේ ගායනය කරේ එකම පුද්ගලෙක් මෙහෙම ගීත බොහොම අතලොස්සයි මේ මම දන්න පරිදි තියෙන්නේ ඒ අතලොස්ස අතරින් මේක එක වැදගත් ගීතයක් මේක ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයා අපිට අහිමි වෙච්ච ගායකයෙක් මට මතකයි ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයාගේ අවසාන කටයුතු අපි එතකොට ක්ලැරන්ස් තමයි අපේ හිටපු පොපියුලම සිංගර් 1900 මට හිතෙනේ 95 96 ඔයගේ කාලේ අපි සාමාන්‍යයෙන් ටිකක් තරුණයි දැන්ට වඩා තරුණයි ඒ කියන්නේ දැන් අවුරුදු 25 දැනට වඩා තරුණයි 25කට ඉස්සෙල්ලා ඉතින් ඒ අවුරුදු 25කට ඉස්සෙල්ලා එතුමාගේ අවසන් කටයුතු තිබුණේ බොරැල්ල කනත්තේ. එදා එතුමා ඉල්ලීමක් කළා තිබුණා එතුමාගේ අවසන් කටයුතු කරන වෙලාවේ අවසානයේදී මේ ගීතය වාදනය කරන්න කියලා. මේ ගීතය වාදනය කරා හැමෝම කඳුළු වැන්නා මේක පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්. අදරත් එක වළංගුයි. වළංගුයි. මේ ඔය කියන්නේ ගී පද රචනය සංගීතය සහ ගායනය කියන තුනම එකතුනාම උත්තර භාරතීය රාගධාරී සංගීතය සම්බන්ධයෙන් මොකක් හරි වචනයක් ආදේශක වචනයක් තිබුණා. ඒකට කියන්නේ මේ වාග්ගේය කාර්. මම හිතන්නේ මනෝජ් මට මාව මම සංගීතඥයෙක් නෙමෙයි වාග්ගේය කාර් කාර් කිව්ව මේ කාර් නෙමෙයි වාග්ගේය කාර් තමයි මේ තුනම සංගීතය කළා ඒගවට ගීත රචනය කළා ගායනා කළා මම හිතන්නේ මේ අතරතුරෙන් ලංකාවේ හිටපු ගායක ගායිකාවන්ගෙන් මම හිතන්නේ ක්ලැරන්ස් මෙහෙම ගීත හුඟක් ගායනා කළා තියෙනවා මම හිතා තව ගායකයෝ ඉන්නවා ක්ලැරන්ස් මේකේ මම හිතන්නේ විශේෂ වැදගත්කමක් තියෙනවා ක්ලැරන්ස්ට ඉතින් ක්ලැරන්ස් තාමත් අපේ හිතේ තියෙනවා අද ගීත ගායනා කරනකොට මම අර අපේ මේ උදේමල්ලි ගායනා කරනවා අහගෙන හිටියා දැන් ඒගොල්ලෝ වගේ මේ ටැලන්ට්ස් එන්න ඕනේ නැත්නම් අපිට සින්දු අහන්න තියෙන්නේ අද සින්දු නෙමෙයි අපි ඔහොම තව වෙළඳ විරාමයකට යනවා ඊට පස්සේ නැවත හමු වෙනවා ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික් සමගින් ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික් ඔබට පුළුවන් නරඹන ප්‍රේක්ෂක හිතවතුනි වටිනා මුදල් තියාගත් තුනක් දිනා ගන්න ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වෙදින් ඔබ එකට කරන්න ඕනේ ITN Facebook page එකට ලයික් කරලා එකට කමෙන්ට් එකක් විදියට අද රසවිඳින ගී අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීතයක් රෙකෝඩ් කරලා කමෙන්ට් එකක් විතර අප්ලෝඩ් කරන්න. ඒ අතරින් වස්නාවන්තයින් තිදෙනෙකුට මුදල් තියාගත් තුනක් දිනා ගන්න පිළිවන් කමක් තිබෙනවා. ඊට අමතරව වටිනා ජංගම දුරකථනයකුත් දිනා ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වෙදින් එවෙනුවෙන් කරන්න ඕනේ අපි අහපු ප්‍රශ්නක් තියෙනවා. අපි අහුවේ මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වෙන්නේ කීවෙනි වතාවටද? උත්තරය ITN space CM space පිළිතුර සඳහන් කරන්න 99.22 න් අපට යොමු කරන්න. ඊටවතුනි මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව එදා පණ්ඩිත් WD අමරදේවයන් ගායනා කළ ගීතයක් අද චැටන් මියුසික් වෙනුවෙන් මේ සචිනී අයෙන්ද්‍රා. Movie.
යුගයෙන් පැති යුගයේ ලම්වී වෙන්නේ වරින් වරේ ඔබ හමාරන් හොය කිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයකින් සනහා අපමයි දවුනේ බොහොම ස්තුතියි සචිනි අයන්ද්‍රා. දැන් හරි අපිට යන්න සමුගින්න. ශානිත් එක්ක කතා කරන්න එක්කම කතා කරමු. ශානිත් එක්ක වචනයක් කතා කරගෙන ඉන්න මම එතකන් එන්චාන්ට් අරගෙන ඉන්නම් දැන් කොනකින් බෙදන්න තියෙනවා මේවා. මොකද වෙන්නේ මේ දවස්වල දැන් ITN මහගෙලත් එක්ක සම්බන්ධ වෙලා නිවේදන කටයුතු කරගෙන යනවා ඊට අමතරව ඇත්තටම පහුගිය කාලේ වගේ වැඩවලට ඇත්තටම ගොඩක් මම සම්බන්ධ වුණේ නැහැ. මම දැන් ලොකු ඇත්තටම මම හිතන්නේ ලොකු බ්‍රේක් එකක් අරගෙන ඉන්නේ. ඉතින් ඒ අතරතුර ඉතින් ITN එකත් එක්කත් එකතු වෙලා නිවේදන කටයුතු කරගෙන ඉන්නවා. හරි ලස්සන මියුසික් වීඩියෝ කියන කියන්නකෝ අපිට. ලස්සන මියුසික් වීඩියෝ. කොයි මියුසික් වීඩියෝ ගන්නවා? ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙලා කරපු වැඩේ. ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙලා ඇත්තටම කළා මියුසික් වීඩියෝ එකක්. ඒක ඉන්දියන් අප්කමින් ආටිස්ට් කෙනෙක්, සිංගර් කෙනෙක්. ඉතින් මම හිතනවා ඒක මට හොඳ ලොකු ඔපර්චුනිටි එකක්. ලංකාවෙන් එහාට ගිහිල්ලා ඇක්ටර්ස් කෙනෙක් හැටියට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. රොච ලස්සන සින්දු කියන ප්ලෑන් එකේ ඔයගෙම ගීතයක් අපිට රවද්ද අහන්න හම්බුනේ. ඒ ගැනත් ඇත්තටම මම ප්ලෑන් කරගෙන යනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොට සමහරක් විට මං හිතන විදිහට මට මගේ ආදරණීය ප්‍රේක්ෂකිනීට බලාගෙන ඉන්න පුළුවන් වෙයි. පිට මගේ බලාගෙන ඉන්න එක මට ඔයගෙන් ගීතයක් අහන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ පය දෙකක් තිස්ස අපිට ගෙටපු අපේ ආදරණීය සංගීත සහෝදරින් පොඩි අත්පොළ සන්නාදයක් දෙන්න මේ කණ්ඩායමට පුරා පය දෙකක්. සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පේරිස්, විද්‍රෝගන් තිලින තුෂාර, ශෂිකාතපත්තු, වයලින් අනුශා ලියනගේ, ලීඩ් ගිටාර් කපිල කෝසල, බේස් ගිටාර් චමින්ද ලොකුකුමාර, ඩ්‍රම්ස් වාදනය නින්දුනිල් ප්‍රභාත්, බටන්ලා චමිත් හේෂාන්, ටුලක් වාදනයෙන් කුෂාන් සිරිවර්ධන. අපි එමනම් සමුගනිමු. එන්චාන්ට අපිත් එක්ක හිටියා. බොහොම ස්තුතියි. වැඩ කටයුතු සැල්ලක්ම සාර්ථක වේවා. ඔයා ප්‍රසන්ටර් කෙනෙක් විදිහට දිගටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද අතන ප්‍රචාර හොඳයි? ප්‍රචාර ගොඩක් හොඳයි. I think දිගටම කරගෙන යනවා. ජනි බොහොම ස්තුතියි. අපි නැවත හමුවෙමු. ඔයා දැන් අන්තිම මේ ඩාන්සින් ෆ්ලෝ එක බාර ගන්න ඕන. සෙව් බොහොම ස්තුතියි. සියලුම කටයුතු සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා. ડોක්ටර් බොහොම ස්තුතියි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක හිතේ කොනක කැකෑරි කැකෑරි තිබුණේ. විතාම කාර්යබහුල පුද්ගලයෙක්. ඔබ ආයතනික සභාපතිවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, කාර්යබහුල පුද්ගලයෙක්, පළාත් 9ක විසිරුණු සේවක ජාලයක් ඉන්නවා. කොහොමද මේ කාලේ කලමනා මේ අතර මේ වගේ වැඩසටහන් වලටත් එනවා?
එක විශේෂ දක්ෂතාවයක්. ඇත්තටම ඊට අමතරව කලාවටත් හුඟක් වැඩ කරනවා. මම හිතන්නේ මේ මේකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපේ කළමනාකරණය, අපේ හදාරුවේ කළමනාකරණ විද්‍යාව. ඉතින් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් මේ සැලසුම් කිරීම. හරියට සැලසුම් කර රටක වුණත්, ආයතනයක වුණත් සැලසුමක් නැති වුණොත් ඒක වැඩ කරන්න. ඉතින් අපේ හැම දවසකම සැලසුමක් තියෙනවා. හැම සුමානකම මාසෙකම අවුරුද්දටත් සැලසුම් තියෙනවා. ඉතින් සැලසුම් වලට වැඩ කරාම කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. බමුසුදී. Thank you sir. අපි ආපහු හම්බෙමු. බමුසුදී. අනිකුණා තරහ වේ. ඔය දෙන්න. මම වගේ අතින්ද? අදම ඉෂණය කියන අමුතුගුණා කලින් සුසුම කීම ප්‍රතිචාර හැම දෙයක් ගැනම කතා කරද්දි මෙල් සුමිත් සම්මාන වලලේ ජනප්‍රියම ටෙන් ඇටන් වට නිර්දේශනාමයට එකතු වෙලා තියෙනවා සුසුම කීම සහ ඉතින් සුසුම කීම හරහා මමත් ජනප්‍රිය නිලයන් අතරට මේ පාර නිර්දේශනාමයට එකතු වෙලා තියෙනවා එනම නුදුරෙහිම දවසක සම්මානයක් අතතිව නැවත හමුවන්ට වාසනාව ලැබේවා ඔය අලුතින් මොනවාද එන නිර්මාණ ඔව් අලුතින් ජයනා ඉෂාන අලුතින් එන්නේ මගේ අලුත් සොංක දැන් ඉතාම නුදුරේදී එලි දක්වා නියමිතයි වෙනම මේකක් මෙච්චර කාලකට මගේ ගීතාවලිය අහලා නැහැ ඒ වගේ ඒ ස්ටයිල් එකේ ගීත ඉතින් ඒක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා මගේ රසිකාවයන් ආරාධනා කරනවා ඒ වගේම අද thank you very much ඔයගොල්ලන්ගේ මේ අලුත් version එකට chatter music first show එකට මට invite කරපු එක ගැන ඉතින් ඒකට star friends අපේ වසන්ත අයියා මනෝජ් අයියා එතකොට අපි බලන්න ආපු අපේ යාළු හැමෝම මේ වගේ television එකේ බලයිට හැමෝමත් ඔයාලා දෙන්නට thank you very much අපේ යාළු හැමෝට ඒ ලකි ගර්ල් මට දැන් මතක් වුණේ ඔයා පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ 50 ඔව් ඊට පස්සේ පළවෙනි ෆොරින් ටුවර් එක ඔව් ඊට සමහරු පාඩ පස්සේ ප්‍රී ලොන්ච් කරනකොට ආපු ඔයා ඔව් සචිනි බොමුසුදී අපි ආපු හැමෝම thank you ඔයාලට මේ ෆොරින් ප්‍රොඩක්ෂන් වලට කතා කරලා නැද්ද ඔය ඇමරිකාවේ ට්‍රේනින් ගිය වෙලාවේ ඔව් ඇමරිකාවේ අර ශහානි වගේ ඇමරිකාවේ ආටිස්ට් කෙනෙක්ගේ මියුසික් වීඩියෝ එකට මම දායක වුණා දැන් අවුරුදු දෙකකට කලින් ඉතින් ඒත් දැන් ලංකාවේ ඉන්න නිසා ගොඩක් වෙලාවට ඒ සම්බන්ධ වෙන්න පුළුවන් වැඩවලටත් යන්න අමාරු දුර ප්‍රශ්න නිසා ඒ වගේම ඉතින් මගේ මෙහෙ වැඩ කටයුතු නිසා පවුලේ වැඩ කටයුතු නිසා ඉතින් ඒකට ආරාධනා අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා right අපි නිපුණිකාටත් එන්න පුළුවන් දැන් අනිත් යාළු මිත්‍රින් එක්ක ශහානිට පොඩි දෙයක් කියනවලු මනෝජ් අයිය ගැන ඔව් මටත් කුතුහලයක් තර මම ඒකයි මේ ළඟට වෙලා ඉන්නේ මොකද්ද කියලා අහන්න ඕක නංගියේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලා කියන්න බැරිද ලොකු නෑ නෑ ඇත්තටම මට ඉස්සෙල්ලා මේ කියන්න බැරි වුණා ඇත්තටම මම හැම ප්‍රෝග්‍රෑම් එකකම ගිහිල්ලා කියනවා මනෝජය මගේම අයියා කෙනෙක් වගේ හැමතිස්සෙම කතා කර කර මාව හරියට ඒ කියන්නේ එන්කරේජ් කරනවා කතා කරන්නේ හැමතිස්සෙම පොඩ මම මේ කියන්නේ මේ කියනවා ගේ මම මේ කතාව මම මනෝජය රත් වෙලා නෑ මට ඇත්තට මේක හරි මට හරි එක විශේෂයි ඉතින් මනෝජය ගොඩක් ස්තුතියි මොකද ඕනම විශේෂ අවස්ථාවක මම කොහේ හරි ගීත ගායනා කරන්න යන්න කලින් මනෝජයගෙන් ඇත්තටම උපදෙස් ආවාද මම ගන්නවා ඉතින් එයාගෙන් තමයි මම ගොඩක් වෙලාවට ලිස්ට් හදාගෙන එහෙම යන්නේ ඉතින් ගොඩක් ස්තුතියි මනෝජයයි මේ යන් ඕනටරි හැංගිම් බරුණා මට කඳුළු වෙනවා මේ අවසාන ගීතය ශයානි ගායනා කරනවා ඔයාට මේ කණ්ඩායම් බාරයි මමයි ඩොක්ටර් පත්තක ඉඳන් වැඩේ බලාගෙන ඉන්නවා ප්‍රේතවතුනේ අපි එමනම් එන්චාන්ටර් සමගින් හමුවුණු මේ රාත්‍රියට සමුදෙනවා ලබන සතියේ රෑ 10ට සිකුරාදා දිනේ හමුවන බලාපොරොත්තු වෙන් මගෙත් එක සිටි අය නිපුණිකා මම ඔබේ හිතවත් ඉෂාන් සමගනවා ලබන සිකුරාදා රෑ 10ට නැවත හමුවෙමු ඒ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and go sick සමගින්